ඇති දෙයක් නැති තැන ලඟදීම අපිට තේරෙනවානේ හොඳටම දැන් අපිට විරුද්ධවාදීන් ඉන්න අය සමාජය බය කරනවා කියලා. ඒගොල්ල සමාජය බය කරනවා. දැන් මේ දවස්වල ලොකුම මාතෘකාව තියෙන්නේ නේ මාලිමාව ආවම ආර්ථිකය කඩාගෙන වැටේවි නේද? බඩු මිල වැඩි වේවි, නැවත පෝලිං හැදේවි, කොටස් පොළද කොටස් වෙන්ද පොළ වැටේවි, මිනිස්සු තමන්ගේ දමයිබ පිටරට යවාවි නේද? යමක් කමක් තියෙන අය රට දාලේයි. ඔක තමයි කියන මතේ. එතකොට මීතෙක් මේ රට පාලනය කරපු පාලකයා පාලකයෝ දේශපාලකයෝ දැන් තමන්ගේ පාලනය පිළිබඳ විශ්වාසය වැටුණාට පස්සේ ජනතාවට ඊළඟට එන්න තියෙන පාලනය ගැන ඊට වඩා බයක් ඇති කරන එක තමයි දැන් මේ කරන්නේ. ඒකයි. ඒතර මම අර කියන්නේ හැමතිස්සෙම මේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන බොහෝසත් රටක් ලස්සන ජීවිතයක් කියලා. රනිල් ගෙයි සජිජ්ජෙයි තියෙන්නේ නේද? බියපත් රටක් බියපත් ජීවිතයක් කියලා. ඇයි? ඒගොල්ලෝ බයටපත් කරන හැමතිස්සෙම. ජනතාව බය කරනවා. ඒකද කරන්නේ. දැන් මේ දවස්වල කියන එක තමයි නේද? විවිධ මත. අපි ආගම් විරෝධී, ආගමට නිසි තැන දෙන්නේ නැහැ නේ? අපි කවදාකවත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේක අඩංගු කරමු නැති වාක්‍ය ඔක්කොම ඒගොල්ලෝ දාගන්නවා. හදනවා මත. නේ? දැන් අලුත්ම එකක් කියන්නේ ඡන්දේ වරුණාම කෝලහල ඇති වෙයි කියලා. එහෙම කියලා පොලිසියෙත් කට්ටියක් ඉන්නවා දැන් ගමට ඇවිල්ලා ප්‍රජා මොකද පොලිස් ඒකකේ කියලා ඒකට පක්ෂ වලින් හැමදාම මේ දෙන්න අරගෙන කමිටුත් හදන්න පටන් අරගෙන. ඇහුවම කමිටු හදන්නේ ඇයි කියලා? නෑ මේ සති දෙකක් විතර කලබල ඇති වෙනවලු. ඒක නිසා කමිටු හදනවලු. ඉතින් කලබල ඇති වෙනවනම් ඒක පොලිසිය වැඩදී බලාගන්න එක. ඈ? එහෙම කියලා මේ හදන්නේ ගමේ කලබලයක් හදනවා. නැති කලබලයක් හදනවා. එහෙනම් මීට කලින් කලබල වෙච්ච මැතිවරණවලට කමිටු හදපු නැති පොලිසිය නේද? දැන් ආණ්ඩුවෙන් එවනවා මේ කලබලයක් ඇති වෙයි හදන්න කමිටු කියලා. ලංකාවේ මැතිවරණයකදී තිබිච්ච සාමකාමීම මැතිවරණ මේ තියෙන්නේ. සාපේක්ෂව ගත්තොත් නේද? ප්‍රචණ්ඩ කියා ඉතාම අඩු සාමකාමීම මැතිවරණ තියෙද්දි දැන් මැතිවරණයෙන් පස්සේ කලබලත් ඇති වෙයි කියලා අනුමාන කරලා බියවැද්දීම් කරනවා සමාජය තුළ. ඒක තමයි කරන්නේ. ඒකේ ඒගොල්ලොන්ගේ රාජකාරිය බවට පත් කළ තියෙන දැන්. ඒගොල්ලොන්ගේ රාජකාරිය. අපි මැතිවරණ කොමිෂම් එන්නේ හරිනම් එහෙනම් මැතිවරණ කොමිෂමේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිවරේ පක්ෂ කැඳවලා උපදෙස් දෙන්න ඕන මැතිවරණ කොමිෂමෙන් මේක ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම එකක් නැහැ. ඔබලාට අපි එක දෙයක් කියන්නම්. ඇත්තටම මේ මැතිවරණය පටන් ගන්නකොටම අපි අපේ සමාජිකයින්ට හිතවතුන්ට අපේ සංවිධායකයින්ට මේ ඉල්ලීමක් කරා ඔවුන්ව දැනුවත් කරා රතිඤ්ඤප්පක් පත්තු කරන්න එපා කියලා. මැතිවරණේ රතිඤ්ඤක්වත් පත්තු කරන්න එපා. මොකද ඒකත් නාස්තියක් අපරාධයක් තේරුමක් නැහැ කියලා. ඔබ විශ්වාස කරන්න ලක්ෂ ගානකට අපි ආමන්ත්‍රණය කරා දහස් ගානක් රැස්වීම වල කතා කළා නේද? අපි හැමතැනම විශාල රැස්වීම් තිබ්බා. ඒක රතිඤ්ඤක් පත්තු කරේ නැහැ. ඒක රතිඤ්ඤක් පත්තු කරේ නැහැ. ඒක තමයි අපට තියෙන විනය. අපේ සංවිධාන වලට අපේ පක්ෂයට තියෙන විනය. හරිද? ඉතින් අපේ එවැනි විනයක් සහිත පක්ෂයක් බලය ලබා ගත්තට පස්සේ කොහොමද කවුද කියන්නේ මොකද්ද තියෙන සාක්ෂි කලබල ඇති කරයි කියලා? කලබල ඇති වෙයි නේ? අන්න මේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඒගොල්ලෝ දැන් ඒගොල්ලෝගේ පරාජය පිළි අරගෙන ඉවරයි. ඒගොල්ලෝ පරාජය පිළි අරගෙන ඒගොල්ලෝ දැන් සමාජයේ බියවද්දන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ අපට ඔබට මේ දින හත කියන්නේ අතිශය තීරණාත්මකයි. අතිශය තීරණාත්මකයි. අපි ගොඩනගාගත්ත විශ්වාසය ජනතාවගේ ජයග්‍රහණය බවට පත් කරගන්න. අපි ගොඩනගාගත්ත විශ්වාසය මැතිවරණ ප්‍රතිඵලෙන් එළියට ගන්න ඕන. අන්න ඒ සඳහා අපි වැඩ කරන්න ඕන. අපි ක්‍රියාත්මක වෙන්න ඕන. ඉතින් මං හිතනවා මේ රට හදන්න අපට ලොකු වගකීමක් තියෙනවා. විද්‍යාර්ථීන් හැටියට අපේ දක්ෂතාවයන් එළියට ගන්න ඕන. අපි හිර කරගත්ත ජීවිතය අයින් කරගන්න ඕන. ඒට කලින් හැබැයි මෙන්න මේ දින කිහිපය මේ සමාජයත් එක්ක බද්ධ වෙච්ච දැවැන්ත වගකීමක් අපිට ඉෂ්ට ගන්න තියෙනවා. මම හිතන්නේ ඒක කරන්න පුළුවන් පිරිස අපි. මං ආයෙත් කිව්වා. ආයෙත් කියනවා අපි හීනයක් දැක්කා. ඒ හීනය සැබෑ වෙන මොහොතකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඒ සැබෑ කරගන්න දේ යථාර්ථයක් වෙන දේ පවත්වාගෙන ගිහිල්ලා අපේ ඊළඟ දරු පරම්පරාවට හොඳ රටක් හදන එක නේද? අපි පුජ්ජලික කොච්චර හම්බ කරත්, පුජ්ජලික කොච්චර ඉතුරු කරත්, පුජ්ජලික කොච්චර හොඳ ජීවිතයක් ගත කරත් එළියේ සමාජයේ තියෙන භයංකාර තත්ත්වයක් නම්, එළියේ සමාජයේ තියෙන මද්‍රව්‍ය නම්, අපරාධ නම්, නිඝාතන නම්, ප්‍රජාතන්ත්‍රවාදයක් නැත්නම්
නීතියේ සාධාරණත්වයේ මිනිසුන්ට නැත්තම් අපේ පුජ්‍යලික කුටුම්බය ඇතුලේ කොච්චර ආරක්ෂිත වුණත් වැඩක් නැහැ. ඒක අපි අත්විඳලා තියෙන අපේ ජීවිත කාලය තුළද. අන්න ඒ නිසා අපි හිතනවා මේකෙන් ගැළවිලා සමාජ ආරක්ෂණයක් වෙනුවෙන් සමාජ සුරක්ෂිතභාවයක් වෙනුවෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම වෙනුවෙන් නේද මිනිසුන්ට බෙදියාමේ සාධාරණත්වයේ ඉෂ්ට කිරීම වෙනුවෙන් අධ්‍යාපනය අහිමි හැමෝටම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ඇති කර ගැනීම වෙනුවෙන් ගුණාත්මක ආහාර වේලක් සහතික කර ගැනීම වෙනුවෙන් නේ අවසානයේ මිනිසුන්ට හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ඔබට අපිට තියෙන ලොකු කාර්යභාරයක් කරන්න මම හිතන්නේ ජපුරාද අපි මේ ආරම්භ කරගත්ත දේ ඉදිරියට වර්ධනය කරගමු අලුත් පරම්පරාව එකතු කරගමු.